හිතවත් සෞර්ධ්‍යන්නේ අද ඉතාම වැදගත් ඒ වගේම ලස්සන මාතෘකාවක් අද මම කතා කරන්න යන්නේ ස්ත්‍රී පුරුෂත්වය සහ ගැහැණු පිරිමි බව කියන සංකල්පය ගැන. මේ රූපය දිහා හොඳට බලන්න මම මේ ඔබට පෙන්නන්නේ පුරුෂයෙක්. තවත් රූපයක් ඔබට තියෙනවා. මේ රූපය දිහාත් හොඳට බලන්න මේ ඔබට පෙන්නන්නේ පුරුෂයෙක්. නමුත් සෞර්ධ්‍යන්නේ මේ දෙන්නම පුරුෂය වුණාට පුරුෂත්වයේ නිරූපණයේ වෙනසක් තියෙනවා එහෙම නේද? දැන් බලන්න මම ඔබට පෙන්නන්නේ ස්ත්‍රියක්. ඊළඟට ඔබට පෙන්නන්නේ ස්ත්‍රියක්. නමුත් සෞර්ධේනි මේ රූප දෙකේ ඒ පුද්ගලයන් තමුන් නිරූපණය කරන ආකාරයේ ඒ ස්ත්‍රීත්වයේ නිරූපණයේ වෙනසක් තියෙනවා නේද? සෞර්ධේනි ස්ත්‍රී පුරුෂත්වය සහ ගැහැණු පිරිමි බව අද අපේ මාතෘකාව. මේ ඉතාම වැදගත් සමාජ විද්‍යාත්මක සංකල්පයක්. මේ සංකල්පය ඔබ තේරුම් ගත යුතුමයි. මොකද ඒක ඊතරම් වැදගත්. නමුත් අවාසනාවකට මේ අපේ සමාජය ඇතුලේ මේ තීරුම් ගැනීමක් හෝ අඩුම වශයෙන් මේ වෙනස්කම් වශයෙන් තීරුම් ගැනීමක් දකින්න නැහැ. ඇයි මේ වීඩියෝ එක කරන්නේ? සෞර්ධ්‍යයේ මේ ඉතාම නුදුරේ දවසක මට අත්දැකීමකට මූණ දෙන්න ලැබුණා. ඒක තමයි තමුන් ඉපදුණු ස්ත්‍රී පුරුෂත්වයට වඩා වෙනස් ආකාරයකට තමුන් හඳුනා ගන්නා කෙනෙක් මම දැක්කා මේ සමාජයේ. නමුත් මේ සමාජය තුළ මේ ඒ පුද්ගලයා ඒ දැකපු අවස්ථාවේ බොහෝ ප්‍රමාණයක් එකතු වෙලා මේ පුද්ගලයාට විවිධ ආකාරයෙන් නොසරුප් ආකාරයෙන් ඒ පුද්ගලයා පීඩනයට ලක් කරන අවස්ථාවක් මම දැක්කා. ඒ පුද්ගලයා එතනින් ඉතාම අපහසුතාවයට පත් වුණා. ඉතින් ඇත්තටම මේ පුද්ගලයා අඬා වැටෙන සත්‍යයකට පත් වුණා. මේ කාරණාව මට ඉතාම තදින් දැනුණා. ඒ වෙන මොකක්වත් හින්දා නෙමෙයි, වෙනත් සිද්ධියක් මට මතක් වෙච්ච නිසා. ඒ තමයි පාසල් ශිෂ්‍යයෙක් හිටියා. ඒ පාසල් ශිෂ්‍යයා පුරුෂයෙක්. නමුත් ඒ පුරුෂයක් වුණාට විවිධ ගැහණු ලක්ෂණ ඒ පුරුෂයා තුළින් ඒ ශිෂ්‍යයා තුළින් මතු වුණා. මං හිතන්නේ යාට ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ විවිධ යම්කිසි කාරණාවක් නිසා එලෙස මතු වුණා. ඒ පාසල් ශිෂ්‍යයා මට මතකයි පාරක් දිගේ දුවගෙන යනවා. එයා පිටිපස්සෙන් තවත් මේ ශිෂ්‍යෝ ටිකක් මේ විහිළු කරමින් විවිධ ආකාරයේ නොසරුප් වචන කියමින් ඒ ශිෂ්‍යයා පිටිපස්සේ දුවගෙන ගියා. සෞර්ධේනි ඒ නොසරුප් වචන කියමින් අර මුල් ශිෂ්‍යයා පිටිපස්සේ දුවගෙන ගිය ශිෂ්‍යයන් අතරේ හිටිය රුචිර විජේසේන කියලා කෙනෙක්. කාලයත් එක්ක මේ සංකල්පයන් පිළිබඳ තීරුම් ගැනීමත් සහිතව මෙය ඉතාම වැරදි දෙයක් බව මට වැඩියි කියලා. එහෙනම් සෞර්ධේනි අද මේ වීඩියෝ එක කරන්නේ අර සිද්ධිය දැකලා තවත් අතීතයේ සිද්ධියක් මතක් වෙලා මීට වඩා වැදගත් දෙයක් මානුෂිකත්වයේ තුල අපිට ඉස්මතු කරන්න ඕනේ කියලා මට හිතෙන නිසා. සෞර්ධේනි ස්ත්‍රී පුරුෂත්වය සහ ගැහැණු පිරිමි බව පිළිබඳ සංකල්පය, මේ සංකල්ප මේ සමාජය තුල පැතිරියාම අතිශය වැදගත් කියලා කියනවා. මේක සමාජ විද්‍යාත්මක සංකල්පයක්. අපි වඩාම ටොලරන් සොසයිටි එකක් ගොඩනැගීම සඳහා. මගේ අතින් වැරද්දක් වුණා. නමුත් නොදන්නාකම නිසා ඒ නොදන්නාකම අයින් කර ගැනීම සඳහා අපි මේ සංකල්ප තීරුම් ගමු. ඒවා අපි බෙදා හදාගමු සමාජයත් එක්ක. සෞර්ධේනි මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම හිතන දෙයක් තමයි මේ සංකල්පයන්ගේ පැතිරියාම සමාජයේ ප්‍රගමණයට ප්‍රගතිශීලී සමාජයක් ඉදිරි අපිට ඉදිරියට යන්න අතිශය වැදගත් කියන කාරණා. එනම් මේ අද කතාව අපි ඉතාම සරල තැනකින් පටන් ගමු. පුද්ගලයෙක්ගේ ස්ත්‍රී පුරුෂ භාවය කියන කාරණාව. දැන් මේ ස්ත්‍රී පුරුෂ භාවය සහ ගැහණු පිරිමි බව කියන දේ ගොඩක් ලාන පැටලෙන දෙයක්. ඉතාලම ළඟින් යන සංකල්පනේ. නමුත් ඒ පැටලලා යන. නමුත් අපි එහෙම කරන්න අරකයි. මොකද විවිධ වැරදි අර්ථකථනයන්ට පුද්ගලයන්ට පහසුවෙන් එන්න පුළුවන්. එතකොට අද එහෙම නෙමෙයි. මේක නිවැරදිව තීරුම් ගමු. පුද්ගලයේ ස්ත්‍රී හා පුරුෂ භාවය කියලා කියන්නේ ස්ත්‍රී හෝ පුරුෂ භාවය කියලා කියන්නේ අපි කියනවා ජෛව විද්‍යාත්මක බයොලොජිකල් කාරණා. මේ බයොලොජිකල් කියලා කියවම ජෛව විද්‍යාත්මක විවිධ මුහුණුවරවල් තියෙනවා. දැන් පුද්ගලයාගේ ශාරීරික ස්වභාවය කියලා කියන්නේ ජෛව විද්‍යාත්මක මුහුණුවරක්. තේරුණා නේද? අපි කියන ඇනටොමි. කියන්නේ ව්‍යුහ විද්‍යාව. දැන් අපි දන්නවා ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලන්ගේ ඒ ශරීර අවයවවල නිර්ණය කිරීම වෙනස්. ඉතින් මේ මත පදනම්ව පුද්ගලයෙක් සාමාන්‍ය මුලින්ම තමයි ජීවිතේ පළවෙනි දවසේම මේ නිර්ණය කිරීම අනුව පුද්ගලයෙක්ගේ ස්ත්‍රී හෝ පුරුෂ භාවය පිළිබඳ නිර්ණයකට එනවා. ඉපදුණු පළවෙනි දවසම කියනවා මේක නේටල් සෙක්ස්, එහෙම නැත්නම් සූතිකාගාර ස්ත්‍රී හෝ පුරුෂ භාවය කියලා. ප්‍රධාන වශයෙන් ලිංගේන්ද්‍රයේ ස්වභාවය මත පදනම්. හැබැයි ඊට වඩා එහා යන දෙයක් මේ බයොලොජි කියලා කියන්නේ ජෛව විද්‍යාව කියලා කියන්නේ.
මොකද මේ ව්‍යුහ විද්‍යාත්මකට වඩා ඊළඟ පියවර තමයි මේ ජානමය වශයෙන්ුත් අපිට ස්ත්‍රී පුරුෂ භාවය දකින්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දන්න ප්‍රධාන වශයෙන්ම අපේ ජානමය අපේ ශරීරයේ තියෙන කාරණා තීරණය වෙන ප්‍රධාන එක හේතුවක් තමයි ප්‍රධානම හේතුවක් තමයි ජාන කියලා කියන්නේ. මේ ජානමය ද්‍රව්‍ය ගබඩා වෙලා තියෙන්නේ ක්‍රෝමසෝම් කියන ව්‍යුහවල. දැන් මේ ක්‍රෝමසෝම්ස් ගොඩාක් වෙලාවට තියෙන්නේ බොහෝ සෛලවල බොහෝමයක් සෛලවල තියෙන යුගල වශයෙන්. මේ යුගල වලින් එක එකක් එන්නේ ඇත්තටම අම්මගෙන් අනිත් එක එන්නේ තාත්තගෙන්. මේ යුගලවල මේ ස්වභාවය අනුව අපිට මේ ස්වභාවය කියන්නේ ඒ වගේ තියෙන ව්‍යුහය අනුව යුගලවල අපිට යම්කිසි නිර්ණායකට එන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ක්‍රෝමසෝම් 23ක් තියෙනවා. මේක 22ක්ම ඇත්තටම ගැහණු සහ පිරිමි වශයෙන් ගත්තාම බොහොම සමාන ව්‍යුහාත්මක ස්වරූපයක් තියෙනවා. නමුත් එක ක්‍රෝමසෝමයක් අපි මේ යුගලයක් අපි කියනපත් අපි අඳුර ගන්නවා මේ සෙක්ස් ක්‍රෝමසෝම් කියලා. මෙහි වෙනසක් තියෙනවා ගැහැණුන්ගේ හා පිරිමින්ගේ ව්‍යුහාත්මක වශයෙන්. මේ ක්‍රෝමසෝම් වල ව්‍යුහයේ වශයෙන් විශේෂයෙන්ම පිරිමින්ගේ XY කියන ක්‍රෝමසෝම් ස්වභාවය තියෙනකොට ගැහැණුන්ගේ අපි හම් වෙනවා විශේෂ අපි කියනොත් මේ ස්ත්‍රීන්ගේ අපිට හම් වෙනවා XX කියන ක්‍රෝමසෝම් ව්‍යුහයයි අපිට හම් වෙන්නේ. ඉතින් මේක ජෙනටික් ස්වරූපය, ජෙනටික් ස්ත්‍රී පුරුෂ භාවය. තවත් ඉදිරියට යන හෝමෝන් ආකාර පුද්ගලයන්ගේ ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය එකිනෙකට වෙනස්. ප්‍රධාන වශයෙන් මේන් ස්ට්‍රීම් හෝමෝන්වල ක්‍රියාකාරීත්වය එකිනෙකට වෙනස් වෙනවා. ඒ තීරණය වෙන්නේ ස්ත්‍රී හෝ පුරුෂ කියන ඒ කාරණා මත. ඉතින් මේ වගේ සංකල්ප රාශියක එකතුවෙන් ගොඩනැගෙන මේ ප්‍රධාන ධාරාවේ කොටස් දෙකකට වෙන් කිරීම පුද්ගලයන් අපි අඳුර ගන්නවා. මේ බයොලොජිකල් කාරණා මත, ජෛව විද්‍යාත්මක කාරණා මත සිදු කරන ප්‍රධාන වෙනස්කමක් වෙන් කිරීමකට කොටස් දෙකකට අපි අඳුර ගන්නවා හියුමන් සෙක්ස්, එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ භාවය කියන දේ. හැබැයි එක දෙයක් කියන්න ඕන, ප්‍රායෝගික වශයෙන් මෙහෙම කරාට සමාල්ලාට ජෛව විද්‍යාත්මක වශයෙන්ුත් පුද්ගලයන්ව කොටස් දෙකකට බෙන් කරන්න බැරි අවස්ථා තියෙනවා සමාල්ලාට. විශේෂයෙන්ම අපි ඇනටොමිකල් ගත්තොත් ස්ත්‍රී සහ පුරුෂ මේ ඒ ඉන්ද්‍රී කොටස් එක හා සමානව ලැබෙන අවස්ථා තියෙනවා. එතකොට මොන සෙක්ස් වලටද මේක දාන්නේ? ඊට පස්සේ ජෙනටික් වශයෙන් ගත්තාමත් ඒ වගේම අපිට X සහ Y විදිහට මේ සෙක්ස් ක්‍රෝමසෝමේ නොතිබෙන අවස්ථා තියෙනවා හැම වෙලාවෙම. ඉතින් ඒකට වඩා වෙනස් වූ ක්‍රෝමසෝම ස්වරූපය. එතකොට කාටද මොන කොටසට දාන්නේ? ඒ වගේම හෝමෝන ක්‍රියාකාරීත්වය විශේෂයෙන්ම මේ ජීන්ස් මේවා එක්ස්ප්‍රෙස් වෙන මේ ප්‍රකාශනය වෙන අයුර අපේ ශරීරයේ ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. එතන කෙනෙක් සාමාන්‍ය නේටල් සෙක්ස් විදියට, ඒ කියන්නේ සූතිකාගාරයේදී කෙනෙක්ව තීරණය කරාට ගැහණු කියලා හෝමෝන අතින් ක්‍රියාකාරීත්වයේ පිරිමි ස්වරූපයක් ගන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන අවස්ථාත් තියෙනවා. සාමාන්‍ය 1%, 2% වගේ අවස්ථාවලදී එහෙම වෙනවා කියලා කියනවා. ඒ කෙසේ නමුත් ප්‍රධාන ධාරාවේ අපි ප්‍රායෝගික වශයෙන් ගත්තාම මතක තියාගන්න ඉතාම වැදගත් මූලිකම සංකල්පයක්. ප්‍රධාන ධාරාවේ අපි පුද්ගලයේගේ ජෛව විද්‍යාත්මක කාරණා මත පදනම්ව පුද්ගලයන් කොටස් දෙකකට යොදනවා. ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් අන්න හියුමන් සෙක්ස් කියන, එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ භාවය කියන සංකල්පය අපිට ඔය විදිහට තමයි තේරුම් ගන්න වෙන්නේ. දැන් මේ කතාව බොහොම ඉන්ට්‍රෙස්ටිං වෙන්න යන්නේ, ඔයගලන්ට තේරෙයි කියලා. අපි දැන් කතා කරමු ජෙන්ඩර්, එහෙම නැත්නම් ගැහැණු පිරිමි භව කියන සංකල්පය ගැන. ඔයගලන්ට පේනවා මේක පොඩ්ඩක් ඔක කියන්න එන ආකාරයෙම මේ වෙනසක් තියෙන බව පේනවා. මේ ඔබට මම පෙන්නන්නේ මේ රූපේ දිහා හොඳට බලන්න. මේ ඔබට පෙන්නන්නේ මම පුරුෂයෙක්ව. පුරුෂේ. ඊළඟට මේ රූපේ පෙන්නන්නේ මම ඔබට පුරුෂයෙක්. හැබැයි මේ දෙන්න අතර පුංචි කියන්නත් බෑ. වෙනසක් තියෙනවා නේද? වෙනසක් තියෙනවා. දැන් ඔබට තව පුද්ගලයෙක් පෙන්වනවා. මේත් පෙන්නන්නේ පුරුෂයෙක්. දැන් මේ පුරුෂයා අර කලින් කතා කරපු අර පෙන්නම පුරුෂයන් දෙන්නටම වඩා වෙනස්. අර ගොඩාක් වෙනස්. තවත් තියෙනවා. මේ මම ඔබට දැන් පෙන්නන්නේ පුරුෂයෙක්. මෙයා අර කියපු සියලුම අර කලින් පෙන්නපු පුරුෂයන්ට වඩා වෙනස්. මෙයා පුරුෂයෙක්. ඒ කියන්නේ අපි කියනවා ජෛව විද්‍යාත්මක වශයෙන් ගත්තාම මෙයා පුරුෂයෙක්. නමුත් අර කලින් පෙන්නපු පුරුෂයන්ට වඩා සෑහෙන වෙනස්කමක් තියෙන බව ඕගලන්ට පේනවා. ඒ විතරක් නෙමෙයි. මම දැන් ඔබට පෙන්නන්නේ ස්ත්‍රියක්. හරි.
දැන් මේ මානවීය රූපේ අපිට ඉතාම පහසුවෙන් ඒ වගේ අපි ගොඩාක්ම අපි අපි දකින ස්ත්‍රීත්වය කිව්වහම දකින රූපය. හැබැයි මේ ඔබට පෙන්වන්නේ මම ස්ත්‍රියක්. ස්ත්‍රීත්වයේ වෙනසක් නැහැ. නමුත් යම් කිසි දෙයක් වෙනස් වෙලා තව එකක් වෙන්න. දැන් මේ මාන මේ තවත් ස්ත්‍රීත්වයේ ස්වරූපය. දැන් මේ ස්වරූපේ අර කියපු කාරණා දෙකටම කලින් කීව කතා කරපු පෙන්නපු රූප දෙකකටම වඩා වෙනස්. තව අන්තිම එකත් පෙන්නලා ඉන්නවා. මේ ඔබ දකින්නේ ස්ත්‍රියක්. නමුත් ඕගලන්ට පේනවා අර අපි කලින් කතා කරපු අවස්ථා තුනටම වඩා සෑහෙන වෙනස්කමක් තියෙනවා. සෞර්ධීනි, ස්ත්‍රීත්වය සහ පුරුෂත්වය කියන සංකල්පයත්, ගැහැණු බව සහ පිරිමි බව කියන සංකල්පයත් සංකල්ප දෙකක්. අපි පුරුෂයාගේ පැත්තට යමු. මේ මුලින්ම අපි දැක්කාම අපි කියනවා මේ මචෝ මෑන්, ඒ කියන්නේ අර පිරිමි බව, අර ඔද්දට අර ඔන්න මස් පිඩු වලේ ඉන්න ස්වරූපයෙන්, එයා ප්‍රොජෙක්ට් කරන ඉමේජ් එකෙන් ඒ සියලු කාරණාව පිරිමි බව නිකන් ගලා යන අමුතු ස්වරූපයක්. මිනිස්සු පිරිමියා කියලා, අර ලොකු පිරිමියා කියලා පිරිමි බව අතර දකින මූලිකම ස්වරූපය සහිත පුද්ගලයා මචෝ මෑන්. ඊට පස්සේ අපි කියනවා මේ ඊළඟ මේ පිරිමි ස්වරූපය ගත්තම සාමාන්‍ය විරවිති අපි දන්න සාමාන්‍ය, අර හැම මිනිහම හැම පුරුෂයාම ඇවිල්ලා මස් පිඩු දාගෙන උඩ රැවුල දාගෙන එහෙම ස්වරූපයක් නැහැනේ. සාමාන්‍ය මේක මේ මතක තියාගන්න, මේක සාමාන්‍ය වශයෙන් අඳුරා ගැනීම. මේ රූපවල ඉන්න ඒ අයවත් තමුන් මේ ආකාරයට කියලා සමාල්ලාට අඳුරා ගැනීම නොකරාවි. නමුත් අපිට මේ පොදු තීරුම් ගැනීමකට සඳහා යම්කිසි දෙයක් සම්පූර්ණ නිර්ණය කිරීම නෙමෙයි, ඔබට මම මේ කියන සංකල්පයේ තීරුම් ගැනීම සඳහා තමයි මේ රූප පෙන්නන්නේ, නැතු වෙන කාරණාවකට නෙමෙයි. හරි, ඉතින් ඒක වෙනස්කම් ද මේක පුද්ගලයන් පුද්ගලයන් තේරුම් ගන්න ආකාරය පවා වෙනස්. ඉතින් ඒකත් හොඳට අදහසක් ගන්න ඕනේ. නමුත් මේ ඉන්නේ සාමාන්‍ය පිරිමි මස් පිඩු මහා විශාල ප්‍රමාණයක් මේව කරගෙන ඉන්නේ නැහැ. නමුත් සාමාන්‍ය විදියට ඉන්න අපි කියන පුරුෂයන් පිරිමි පිරිමි ස්වභාවය සාමාන්‍ය අපිට එදිනෙදා හම් වෙන පිරිමි ස්වභාවය. දැන් මේ තුන්වෙනියට හම් වෙන්නෙත් තවත් පිරිමි ස්වභාවය. අපි කියනවා මේකට ෆෙමිනින් මෑන් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ස්ත්‍රී ලක්ෂණ ප්‍රකට කරන පිරිමි ස්වරූපය. ස්ත්‍රීත්ව ලක්ෂණ ප්‍රකට කරන පිරිමි ස්වරූපය. මෙහෙම ස්වරූපයකුත් ඔබ දැකලා තියෙනවා සමාජය තුළ. එහෙම කණ්ඩායමකුත් මේ සමාජය තුළ ඉන්නවා. දැන් මේ තියෙන්නේ සම්පූර්ණම එක පැත්තක තියෙන ස්වරූපයක්. අපි මේකට කියනවා ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා. පුද්ගලයෙක් මේ බයොලොජිකල් වශයෙන් ස්ත්‍රී පුරුෂත්වයේ වශයෙන් ගත්තාම මේ පුද්ගලයා පුරුෂයෙක්. නමුත් ඔහු සම්පූර්ණයෙන්ම ප්‍රකට කරන්නේ ගැහණු ස්වරූපය. තේරුණා නේද? දැන් මේ කාරණාව මෙලෙසම අපිට ස්ත්‍රීන් ඇසුරෙන් දකින්න පුළුවන්. මේ අපි කියනවා ෆෙමිනීන් වුමන්. ෆෙමිනීන් ෆීමේල් කියලා අපිට හරියටම කියන්න පුළුවන්. මේ අර අපි දකින ස්ත්‍රීත්වය සම්පූර්ණයෙන්ම වාපාහේ ඒ ස්ත්‍රීත්ව ලක්ෂණ ප්‍රකට කරන මේ ස්ත්‍රියක්. මේ ඉන්නේ ඊට වඩා සාමාන්‍ය අපි සමාජයේ අපිට බොහොම මුණ ගැහෙන සාමාන්‍ය විදිහට මුණ ගැහෙන ස්ත්‍රීත්ව ලක්ෂණ ප්‍රධාන වශයෙන් ප්‍රකට කරන ස්ත්‍රියක් විදිහට අපිට අඳුරා ගන්න පුළුවන්. ඒ වගේම අර කලින් කිව්වා වගේ විවිධ පුරුෂ ලක්ෂණ මේ පුරුෂ ලක්ෂණ ප්‍රකට කරන ස්ත්‍රීන් අපිට දකින්නත්. හරි, ඒ වගේම මෙහි අනිත් එක්තරා සම්පූර්ණයෙන්ම අනිත් පැත්තේ තියෙන කෙලවර එක්ස්ට්‍රීම් එන්ඩ් එකක් තමයි පුද්ගලයෙක් ඉපදෙනවා ස්ත්‍රියක් විදිහට. නමුත් ඔහු ජීවත් වෙන්නේ සමාජය තුළ පිරිමියෙක් විදිහට. ට්‍රාන්ස්ජෙන්ඩර් අවස්ථාව ඉපදුණු ඉපදුණු ස්ත්‍රී පුරුෂත්වයට වඩා පෙන්නන්නේ අනිත් විරුද්ධ ලිංගික ස්වරූපය. අන්න මතක තියාගන්න. එහෙනම් සෙක්ස් ඇන් ජෙන්ඩර් අතර වෙනස්කම තේරුම් ගන්න. ජෙන්ඩර් කියලා කියන්නේ තමුන්ගේ ස්ත්‍රී හෝ පුරුෂත්වයේ සමාජයට පෙන්නුම් කරන ආකාරය. තේරුණා නේද? ඒ ප්‍රකට කරන ආකාරය ස්වරූපය අපිට තේරුම් ගන්න පුළුවන්. සෞර්ධේනි, මේ කතාව මෙතරින් නතර වෙන්නේ නැහැ. මීටත් වඩා වේග පුළුල් විදිහට ගොඩනැගිලා යනවා. අපි කතා කරා සෙක්ස් ඇන් ජෙන්ඩර්. සෙක්ස් කියන්නේ එකක් බවත්, ජෙන්ඩර් කියන්නේ තව දෙයක් බවත් තේරුම් ගත්තා.
තව කාරණාවක් තියෙනවා. අපි මේකට කියනවා sexual orientation කියන කාරණාව. මේක තවත් දෙයක්. Sexual orientation කියලා කියන්නේ පුද්ගලයේ ප්‍රධාන වශයෙන්ම මානසික සහ කායික වශයෙන් ආකර්ෂණය වෙන්නේ කාටද කියන කාරණා. Sexual orientation කියන දේ. දැන් අපි මුලින්ම මෙහි අඳුරා ගන්න ප්‍රධාන ධාරාවේ කොටස අපි කියනවා heterosexual. ඒ කියන්නේ විරුද්ධ ලිංගික කැමැත්ත තියෙන ස්වරූපය. ඒ කියන්නේ ගැහැණුන් පිරිමින් වෙතත් පිරිමින් ගැහැණුන් වෙතත් කායික සහ මානසික වශයෙන් ආකර්ෂණය වීමේ ස්වරූපයක් තියෙනවා. ඉතින් ප්‍රධාන ධාරාවේ ඒ ස්වරූපය එහෙමයි. ඉතින් අපි කියනවා මේකට heterosexual ස්වරූපය කියලා. හැබැයි මේ සමාජයේ යම්කිසි කොටසක් ඉන්නවා අපි කියන homosexuals. එහෙම නැත්නම් තමුන්ගේම ස්ත්‍රී පුරුෂත්වයේ gender එක පිළිබඳ කිසිම අදාළත්වයක් නැහැ මේ. තමුන්ගේ ස්ත්‍රී පුරුෂත්වයේ යම්කිසි ස්වභාවයක් තියෙනවාද ඒ ස්වරූපේම අය වෙනුවෙන් ආකර්ෂණයේ කායික සහ මානසික ආකර්ෂණයේ සිදුවන අය කාණ්ඩයක් ඉන්න අපි කියන මේකට homosexuals. එහෙම නැත්නම් සමලිංගිකයන් කියලා අඳුරා ගන්න. සමලිංගිකයන් ප්‍රධාන වර්ග දෙකක් ඉන්නවා අපි කියනවා gay and lesbian කියලා. මේවට මන්ද මේ සිංහල වචන තියෙනවද කියලා. gay කියලා කියන්නේ පිරිමි සහ පිරිමින්. පිරිමින් කියන්න බෑ. අපි කියනවා පුරුෂයන් තවත් පුරුෂයෙක්ට කායික වශයෙන් සහ මානසික වශයෙන් ආකර්ෂණය වෙනවා නම් ඒ අවස්ථාව අපි කියනවා gay කියලා. ඒ වගේම කාන්තාවක් නෙමෙයිනේ දැන් අපි කියන්නේ හරියටම මේ වචන කියන්න ඕනේ. ඒක තමයි මේ ස්ත්‍රීන් තවත් ස්ත්‍රියකට කායික සහ මානසික වශයෙන් ආකර්ෂණයක් තියෙනවා නම් ප්‍රධාන වශයෙන්ම අපි ඒක අඳුර ගන්නවා lesbians විදිහට. ඒ කොටස අපි ඒ විදිහට අඳුර ගන්නවා. ඒ වගේම මේ සමාජය තුළ තවත් කොටසක් තියෙනවා. ඒක තමයි විශේෂයෙන්ම ස්ත්‍රී හෝ පුරුෂයෙක් වෙන්න පුළුවන්. මේ ස්ත්‍රී හෝ පුරුෂයා කායික සහ මානසික වශයෙන් ස්ත්‍රියකට හෝ පුරුෂයකට දෙගොල්ලන්ටම ආකර්ෂණය වෙන අවස්ථා තියෙනවා. එහෙමත් තියෙනවා මෙලෝ. දැන් මේ වගේ අවස්ථාවට අපි කියනවා bisexual. දැන් මේ bisexual කියන කොටසට ඇත්තටම දැන් පුද්ගලයේ පුරුෂයෙක් නම් ඒ පුරුෂයාට ආකර්ෂණය තියෙනවා ගැහැණුන් වෙත. එහෙම නැත්නම් අපි කියනවා පුරුෂයන් වෙත තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්ත්‍රීන් වෙත තියෙන්නත් පුළුවන්. දැන් ස්ත්‍රීන් අනුව ගත්තාම ඒක. ඒ වගේම asexual කියලා කණ්ඩායමක් ඉන්නවා. මේගොල්ලෝ ඒක දැන් ගොගලෝ අහනම නැතුව ඇති. ඒ ස්වරූපේ එහෙම සමාජයේ කොටසක් ඉන්න බව දැන්ට විශේෂ වශයෙන් සඳහන් කරනවා. ඒක තමයි විශේෂම යා ස්ත්‍රී හෝ පුරුෂ වෙන්න පුළුවන්. එයා කිසිම ආකාරයේ වෙනත් ස්ත්‍රී හෝ පුරුෂයන්ට කුමන හෝ වර්ගයකට විශේෂ වශයෙන් කායික හෝ මානසික වශයෙන් විශේෂ ආකර්ෂණයක් නැති අවස්ථාවක්. ඉතින් මේ ප්‍රධාන කොටස් හතරකට අපි කියනවා sexual orientation වශයෙන් පුද්ගලයන් බෙදන්න පුළුවන්. මේක ජෙන්ඩර් මත තීරණය වෙන්නේ නැහැ. සම්පූර්ණ මැචෝ මෑන් කෙනෙක් ඉන්න පුළුවන්. අර පිරිමිකම සාමාන්‍ය වචනින් කිව්වොත් ඒගොල්ලෝ ඒ විදිහටම තමුන්ව අඳුනා නොගන්න පුළුවන්. අර පිරිමිකම වැහෙන පිරිමියෙක් ඉන්න පුළුවන්. එයා වෙනත් පිරිමීන්ට ආකර්ෂණය වෙන. ඒ වගේම අර ගැහණුකම වැහෙන ගැහණියක් ඉන්න පුළුවන්. ස්ත්‍රියක් ඉන්න පුළුවන්. තවත් ස්ත්‍රීන්ට ආකර්ෂණය වෙන. ඒ වගේම මතක තියාගන්න මේක එක්ස්ට්‍රීම් එන්ඩ් එක. තමුන් පිරිමියෙක් වෙලා නමුත් ස්ත්‍රියක් විදිහට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ ආකර්ෂණය විශේෂයෙන්ම ස්ත්‍රියන් වෙත වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ තමුන් ස්ත්‍රියක් වෙලා පිරිමියෙක් වෙදට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා නමුත් ආකර්ෂණය තියෙන්නේ පිරිමින්ට වෙන්නත් පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන කාරණාවක්. මේ සියලු කාරණා මේ සියලු ආකාරයේ විශේෂ ප්‍රභේදයන් අපේ සමාජය පුරා දකින්න පුළුවන්. ප්‍රකට නැති වෙන්න පුළුවන් විවිධ සමාජයන්වල. නමුත් රහසිගතව හෝ ඒ සමාජයන් තුළ මේ ඉන්න හැකියාව තියෙනවා. දැන් මේ ස්ත්‍රී පුරුෂ භාවය සහ ගැහැණු පිරිමි බව කියන සංකල්පය මීට වඩා එහාට ගිය සමාජීය විවාදයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ විවාදයේ ස්වરૂපය තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් ශ්‍රී ලංකාවේ විවිධ අවස්ථාවල මේ විවාදයේ සමාල්ලාට යනවා සමාල්ලාට පල්ලයට එනවා. නමුත් කාලේ ඉදිරියට මට හිතෙනවා අනිවාර්යයෙන්ම මේක මීට වඩා මේ ටිකක් මේ උඩට ආපු විවාදයක් බවට පත් වෙයි කියලා. විශේෂයෙන්ම මේක අපි කියනවා බටහිර සමාජයන්වල මේ විවාදේ වැඩි වශයෙන් තියෙනවා. ඒක දැන් කෙමින් මේ විශේෂයෙන්ම පෙරදිග පැත්තට
පොඩ්ඩි හිමින් හිමින් මේක කාන්දු වේගෙන එනවා. ඉතින් ඔබට මේ සංකල්ප ඉතාම වැදගත් වේ මේ ප්‍රශ්න පිළිබඳ හොඳ විග්‍රහයකට එන්න. මේ බලන්න. ප්‍රධාන ධාරාවේ, ඒ කියන්නේ මිනිසුන් අතර මේ විවිධාකාර වෙනස්කම් අපිට දකින්න හැකියාව තිබුණට, ප්‍රධාන ධාරාවේ මෙන්න මේ වගේ හැඟීමක් තියෙනවා. ඒක තමයි අපි කියන මේකට කියන gender stereotypes. එහෙම නැත්නම් මේ සමාජයේ යම් කිසි මතයක් තියෙනවා, විශේෂ බොහෝම දෙනෙක් ගාව පිරිමියෙක් පුරුෂයෙක් නම් මෙන්න මේ වගේ පිරිමියෙක් වෙන්න ඕනේ, මේ වගේ වර්ණවලට තමයි කැමති, මේ විදියටයි අඳින්න ඕනේ, මේ විදියටයි ඇවිදින්න ඕනේ, මේ වගේ වෘත්තියන් කරන්න ඕනේ, මේ විදියටයි මේ සමාජීය පවුලේ වගකීම් දරන්න ඕනේ, මේ විදියටයි කටයුතු කරන්න ඕනේ කියන එක්තරා විග්‍රහයක් සමාජය තුළ තියෙනව නේද? අපි කියනවා පුරුෂයෙක් නම් පිරිමිකමේ පුරුෂයාගේ පිරිමි බව මෙලෙස විය යුතුයි. එහෙම තියෙනවනේ. අපි කියනවා මේක ජෙන්ඩර් ස්ටීරියෝටයිප් එකක් කියලා. ඒ කියන්නේ මේ සමාජය තුළ තියෙන ආකල්පයක්. ඒ ගැහණියටත් තියෙන, ස්ත්‍රියටත් තියෙන. ස්ත්‍රියක් නම් මෙලෙස ගැහණියක් විය යුතුයි කියන සංකල්පය තියෙනවා. ආ ජෙන්ඩර් ස්ටීරියෝටයිප් එක. එයා අඳින්න ඕනේ හැටි, එයා අඳින්න ඕනේ ඇඳුම් පැළඳුම්, අඳින වර්ණ මොනවද, මොන වගේ පාසල් වලටද යන්න ඕනේ, මොන වගේ බස් වලටද යන්න, මොන වගේ ප්‍රවාහනයේද භාවිතා කරන්න ඕනේ, අනිත් තමුන්ගේ ලිංගිකයන් සහ විරුද්ධ ලිංගිකයන් කෙලෙස කෙරෙහි හැසිරෙන්න ඕනේ ආකාරය කොහොමද, මේ සියලුම කාරණා විතරක් නෙවෙයි වෘත්තිය, පවුලේ වගකීම් ගැනීම, සමාජයට මුහුණ දීම, සමාජයට එළඹීම මෙලෙසයි වෙන්න ඕනේ කියලා මේ විශේෂයෙන්ම ස්ත්‍රීන් කරාත් එහෙම තියෙනවා. තේරුණා නේද? නමුත් සෞර්ධයෙන් පුංචි ප්‍රශ්නයක් තියෙනවා, සමාජීය ප්‍රශ්නයක් බවට, විවාදයක් බවට පත් වෙනවා. ඒක තමයි සමාජයේ ප්‍රධාන ව්‍යුහයේ ඇතුලේ මේ වගේ අපි ස්ටීරියෝටයිප්ස් දැක්කට සමාජයේ ඉන්න සෑම පුද්ගලයෙක්ටම මේ රාමුව ඇතුළට කොටු වෙන්න බෑ. ඒගොල්ලන්ගේ ජානමය හේතු, ඒගොල්ලන්ගේ සංස්කෘතිකමය හේතු, ඒගොල්ලන්ගේ මිතුරන්, ඒ වගේම ඉගෙනීම, ඒ වගේ විවිධ කාරණා මත පදනම්ව අර ජෙන්ඩර් ස්ටීරියෝටයිප් එකක් ඇතුලේ ප්ලේ කරන්න බැරි අවස්ථා තියෙනවා. කායික, මානසික, සමාජීය, ආර්ථික මේ සියලුම කාරණා ඇතුලේ. තේරුණා නේද? අන්න මෙන්න මේ වගේ අවස්ථා ආපුවාම අපි කියනවා ඒ ජෙන්ඩර් ස්ටීරියෝටයිප් එක ඇතුළට කෙනෙක් පුද්ගලයෙක් තමුන්ව ඔබා ගන්න බැරි අවස්ථාවක් අපුවාම අපි කියනවා ඒගොල්ලෝ සමාජයේ කොන් වීමකට ලං වෙනවා, ලක් වෙනවා. මේකට අපි කියනවා මාජිනලයිස් වෙනවා කියලා. ඉතින් මේ ස්වරූපය විවිධ ආකාරවලට තියෙනවා. විශේෂයෙන්ම මේ ස්වරූපය අපි කියනවා පෙරදිග සමාජයන් වල නම් බහුල වශයෙන් ගත්තාම මේ කොන් වීම දරා ගන්න සිදු වෙන අවස්ථා තියෙනවා. නමුත් බටහිර සමාජයන් වලින් ගත්තාම ඒ මාජිනලයිස් කමියුනිටිස්, විශේෂයෙන්ම මේ ජෙන්ඩර් ඇන්ඩ් සෙක්ස් මත මේ මාජිනලයිස් වෙච්ච අය, ඒගොල්ලෝ එහෙම නිකන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ඊට වඩා විශේෂයෙන්ම තමුන්ගේ මේ තමුන්ටත් විශේෂ වූ සමාකාරයේ සැලකීමක් සමාජය තුළ විවිධ ආර්ථික කටයුතු වලට, සමාජීය කර්තව්‍ය වලට, දේශපාලන කටයුතු වලට සම රෙප්‍රසෙන්ටේෂන්, සම නියෝජනයක් අවශ්‍යයි කියන කාරණාව පදනම්ව ඉතින් පුංචි විවාදයක් තියෙනවා. ඕගොල්ලෝ අහලා ඇති LGBT මූවමන්ට්, එහෙම නැත්නම් ලෙස්බියන්, ගේ, ට්‍රාන්ස්ජෙන්ඩර්, බයිසෙක්ෂුවල් මූවමන්ට් එක කියලා ස්වරූපයක් මූවමන්ට් කියලා කියන්නේ සමාජ ව්‍යාපාරය. විශේෂයෙන්ම මේ මාජිනලයිස්, ඒ කියන්නේ මේ කොන් වීමට සමාජයේ මේ ලක් වෙච්ච සොසයිටි. දැන් ඒගොල්ලෝ අඳුරගන්නේ තමුන් කොන් වුණා කියලා. ඒක අතුරු විවාදයක්. ඒ එලෙස කොන් වුණු යයි ඒගොල්ලොම කියා ගන්නා යම් කිසි සොසයිටි එකක් ඒ විශේෂ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඒගොල්ලන්ගේ සමාජීය, දේශපාලන, ආර්ථික අවස්ථා තමුන් මේ ග්‍රහණය කර ගැනීම සඳහා යම් කිසි ඉදිරියට ඒමක් දකින්න පුළුවන්. ලංකාවේ විවිධාකාරවලට ඒ ඉදිරියට ඒම විවිධ ස්වරූපවලින් මම දැක්කා. මට හිතෙනවා අනාගතයේ මේක ඊට වඩා වැඩි තීව්‍ර ස්වරූපයකින් ඉදිරියට ඒවි කියලා. සෞර්ධේනි මේ සියලුම කාරණා අමතක කරන්න, නමුත් එක දෙයක් තේරුම් ගන්න. ස්ත්‍රී පුරුෂ භාවය කියලා කියන්නේ ගැහැණුසෝ පිරිමි බව කියන එක නෙමෙයි. ඊට එහා ගිය සංකල්පයක්. ඊටත් එහා ගිය සංකල්පයක් තමයි සෙක්ෂුවල් ඔරියන්ටේෂන් කියලා කියන්නේ. මේ ආකාරවල මේ විවිධ පරාමිතීන් අතර එහෙට මෙහෙට දෝලණය වන, ඒ වගේම තමුන්ව අඳුනා ගන්නා විවිධ කොටස් මේ සමාජය තුළ ඉන්නවා. ඔබට ඔබ කැමති අර්ථ නිරූපණයක් හෝ ඔබ කැමති
තීරණයක් ඒ ඒගොල්ලන්ගේ තියෙන ඒ ස්වරූපය ගැන ඔබට ගන්න පුළුවන්. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. මම යමක් ඔබට ඉම්පෝස් කරන්න හදන්නෙත් නැහැ. මේ වීඩියෝ එක තුළ මම කරන්න උත්සාහ කරන්නේ මේ කාරණාව ඔබට අඳුනා දීම පමණයි. ඉතින් සෞර්ධීන සමාජලාට වඩා ටොලරන්ට් වඩා ඉවසේ දරා ගන්නා සොසයිටි එකට මේ සංකල්ප වැදගත් වේවි කියලා හිතනවා. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් සමග ඔබ මාත් සමග රැඳිලා හිටියට.